ලංකාවේ වැඩිම පැය ගාණක් වැඩ කරන්නේ විද්‍යාවට විතරක් බවට පත් කරනවා සහ වැඩිම පැය ගාණක් විද්‍යාව ඉගෙන ගන්න එකම පන්තිය බවට පත් කරනවා ඒ විතරක් නෙවෙයි ඔයාට මේත් එක්කම තව නොමිලේ හම්බ වෙන දේවලු ආදරණීය දුවේ පුතේ හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම වෛද්‍ය කිත්සිරි දිසානායක ඒ වගේම අවුරුදු 14ක් විද්‍යාව විෂය ඔයාට වගේම ඔයාලගේ අයියලා අක්කලාට උගන්නලා පළපුරුද්ද සහිත විද්‍යාව ගුරුවරයෙක් විදිහට කටයුතු කරනවා මේ වෙනකොට පුතේ ආඩම්බරෙන් කතා කරන්නේ 2023 වර්ෂය ගැන ඒ කියන්නේ 2023 වර්ෂයේ තමයි අන්තිමට ආපු ප්‍රතිඵල වලින් වැඩිම A සහ B සාමාර්ථ ප්‍රතිශතයක් දාපු අපේ විද්‍යාව පන්තිය ඒත් එකම පුදුම වෙන්න ඕනි කරුණක් නෙවෙයි ෆේල් අසමත් වෙච්ච සංඛ්‍යාව බිඳුවක් සහ සාමාර්ථ 8ක් විතරයි. එතකොට මේ මම මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ අපි 2024ට කොහොමද වැඩිම ඒ සාමාර්ථ ප්‍රමාණයක් දාන්නේ කොහොමද මොකද්ද මේ අන්තිම මාස තුනේ අපිට කරන්න තියෙන වැඩසටහන. ඒ වැඩසටහන ගැන තමයි කතා කරන්න හදන්නේ. මේකෙදි ඔයාලට සමහර ක්ලාසස් තියෙනවා ෆ්‍රී ක්ලාසස්, සමහර ක්ලාසස් තියෙනවා පුතේ ගාස්තුවක් ගෙවලා කරන්න ඕනි. මේවා සම්බන්ධ වෙන ක්ලාසස්. ඉතින් මේ හැම දෙයකින්ම මේ අන්තිම මාස තුනේ ඔයාට හොඳම දේ හරිම විදිහට තිතටම දෙන්නේ අපේ වැඩසටහන් වලින් කියන එක අවිවාදයෙන් තොරව ඔයාලට පිළිගන්න සිද්ධ වෙනවා. එතකොට මම මේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ මේ වෙනකොට 2024 වැඩිම ඒ සාමාර්ථ ප්‍රමාණයක් ලබා ගන්න මේ වෙනකොට ක්ලාසස් කරන ආයතන යක්කල සෙනෙත් ආයතනයේ ෆිසිකල් ක්ලාස්, ගම්පා මොන්ටාන ආයතනයේ ෆිසිකල් ක්ලාස් සහ ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වෙන විදිහට ඒ කියන්නේ බස්නාහිර පළාත තුල පුතේ තරඟකාරී විභාග රටාවකට අපි දරුවන් ෆිසිකල් ක්ලාස් වල හුරු කරනකොට ඇයි ඒක අපි ගම්පහින් කොළඹින් පිටතට නොදෙන්නේ ඇයි ඒක අපි හම්බන්තොටට අම්පාරට මොනරාගලට පොළොන්නරුවට අනුරාධපුරයට පුත්තලමට ත්‍රිකුණාමලයට නොදෙන්නේ ඇයි ඒක අපි ඔන්ලයින් ක්ලාස් එක තුල ලස්සනට සිද්ධ කරගෙන යනවා එතකොට මම මේ කතා කරන්න හදන්නේ 2024 වර්ෂයේ වැඩිම A සහ B සාමාර්ථ සංඛ්‍යාවක් ලබා ගන්න අපේ වැඩසටහන් වලට ඔයාලට සම්බන්ධ වෙන්න ඕනේ කොහොමද කියලා නොවැම්බර් මාසේ පුතේ අපි මුල් සතියේ පටන් ගන්නවා පුතේ පේපර් පන්තිය ඒ කියන්නේ අනුමාන ප්‍රශ්න පත්‍ර 10ක් අනුමාන ප්‍රශ්න පත්‍ර 10ක ප්‍රශ්න පත්‍ර පන්තිය පටන් ගන්නවා ඒක මෙන්න මේ ආයතන දෙකේ සහ ඔන්ලයින් ක්‍රමයට පවත්වන්නට සියලුම වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා මේ බෝඩ් එකේ ලියලා තියෙන විදිහට යක්කල සෙනෙත් ආයතනයේ නොවැම්බර් 5 වෙනිදා පළවෙනි ප්‍රශ්න පත්‍රය ආරම්භ කරනවා ලියවනවා ගම්පහ මොන්ටාන ආයතනයේ නොවැම්බර් 7 වෙනිදා බ්‍රහස්පතින්දා උදේ පළවෙනි ප්‍රශ්න පත්‍රය ලියවනවා ලංකාවේම දරුවන්ට ඔන්ලයින් ක්‍රමයට නොවැම්බර් 7 වෙනිදා පළවෙනි පේපර් එක බ්‍රහස්පතින්දා උදේ ලියවනවා එතකොට ඔයා මොකක්ද කරන්න ඕනි ෆිසිකල් ක්ලාස් වල ලියවන දරුවන්ට ෆිසිකලි ලියවනවා ඔන්ලයින් ක්ලාස් එකේ ඇයිට ඒකට වෙනම වැඩසටහනක් සූදානම් කරලා සකස් කරලා තියෙන්නේ. ඔයා මුලින්ම කරන්න ඕනේ මෙහෙම. සාමාන්‍යයෙන් රජයේ විභාගයක් තියෙන විදිහක් තියෙනවනේ පුතා. ඕලෙවල් විභාගයේ පවත්‍ර විදිහක් තියෙනවනේ. ඕක අපි හුරු කරන්න ඕනේ ඔයාට. ඔයා හිතනවා නම් නිකම් පේපර් එකක් දීලා ඕකට උත්තර ටික ලියලා ඕකට උත්තර ටික සාකච්ඡා කරලා එහෙම බෑ. මම මේකෙන් කරන්නේ දැන් මෙච්චර කාලයකට මගේ වැඩසටහන් වල මෙච්චර කාලයකට සිද්ධ වුණේ ඔයාට විභාගය කියන එක අමුතු දෙයක් බවට පත් නොකරන තැනට ඔයාව සූදානම් කරන එක. ඒ කියන්නේ පුතා papers 10ක් සාකච්ඡා කරලා ඔයාව O level වලට යවුවම ඒ සාකච්ඡා කරන paper 10 මතක තියාගන්න O level ක්‍රමේටම ඒ විදිහටම 99.9ක් ඊට සමාන විදිහටම ඔයාට මේ exams 10 තියෙනවා. ඉතින් ඔයා දන්නවද ඔයාට ඕ ලෙවල් වලට විද්‍යාව පේපර් එක හම්බ වෙන එක 11 වෙනි පේපර් එක. ඒ කියන්නේ ඔයා ඕ ලෙවල් පේපර් ඕ ලෙවල් ටයිප් එකටම ඒ විදිහටම එක්සෑම්ස් 10ක් ලියලා 11 වෙනි එක්සෑම් එක ඕ ලෙවල් වලට ලැබෙන්නේ. ඉතින් ඒක අමුතු දෙයක් නෙවෙයි. මට මේක මීට කලින් ලැබිලා තියෙනවනේ. මම මේ පේපර් එක මීට කලින් ලියලා තියෙනවනේ. මේ එක්සෑම් එක මම මීට කලින් මූණ දීලා තියෙනවනේ. අපෝ මේක අමුතු දෙයක් නෙවෙයි කියලා මන්ටමට ඔයාව පත් වෙයි. හරි. මේක වෙන විදිය පොඩ්ඩක් මම කියන්නම්. ඉස්සරලාම ඔයා කරන්න ඕනේ මෙන්න මේක. ඒ තමයි දැන් රජයේ විභාගයකට උනත් පුතා විභාගයට ඉදිරිපත් වෙන කලින් ඔයා විභාගයට ඉල්ලුම් කරනවා කියලා ඉල්ලුම් පත්‍රයක් පුරවන්න ඕනේ. ඉතින් ඒ වගේ මේක හුරු කරවන්න ඕන නිසා අපේ මේ එක්සෑම්ස් 10ට ඔයා ඉදිරිපත් වෙන කලින් ඔයා ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කළ යුතුයි. දැන් මේ මොන්ටානා ආයතනයේ සහ සෙනෙත් ආයතනයේ AA ආයතන වලට මේ වෙනකොටත් ඉල්ලුම් පත්‍ර ටික බාර දීලා තියෙන ආයතන වලට ෆිසිකල් එක්සෑම් එකට ලියන දරුවන්ට ඒ කියන්නේ තියරි පන්ති වලට ආවත් නැතත්
දැන් මම කියන්නේ කොහේ තියරි ගියත් ඔයා එන්න මොනි පේපර් පන්තිය. මොකද තියරි ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා සාමාන්‍ය පෙළ පේපර් එකේ ඒ ප්‍රශ්න ඒ විදිහටම ගෙඩිය පිටින් ඔයාට බලන්න ඕන නම් මේ පේපර් පන්තියටම එන්නම වෙනවා. දැන් මතක තියාගන්න ගිය අවුරුදු 2023 සෙට් එකට රුධිර සංසරණ පද්ධතිය එහෙම මෙහෙම කොටුවක් ගහලා නිකම් මේක පුතේ 4S කොටුවක් වගේ තමයි මේ පාර උඹලට එන්නේ කියලා කිව්වා 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 විදිහටම පේපර් එකේ තිබුණා. ඒ වගේ බොහෝ ප්‍රශ්න අනුමාන නම් ඉතින් අනුමාන තමයි. මෙච්චර පම්පෝරි ගහන්නේ මෙච්චර කියන්නේ අවුරුදු 14ක අත්දැකීමක් තියෙන නිසා සහ මෙච්චර රිසල්ට් එකක් දාන්නේ ඒ අත්දැකීම් එකක්වත් කරනකල් බොරු වෙලා එතනින් පස්සේ ඒවා එතනින් පස්සේ දිගටම බොරු වෙලා තිබිච්ච නිසා නෙවෙයි. ඒවා ඇත්ත ඇති සැටියෙම සාර්ථක වෙච්ච නිසා. එතකොට ඔයාලා ඉස්සරලා පුතේ ඉල්ලුම් කරන්න ඕනි මම කැමති මේ පාර මෙන්න මේ එක්සෑම්ස් 10ට උත්තර ලියන්න. ඉල්ලුම් පත්‍ර ආයතන වලින් ලබා ගන්න සහ ඔන්ලයින් එක්සෑම් වලට ලියන දරුවන් මට WhatsApp මැසේජ් එකක් එවන්න 0.70013090 WhatsApp නම්බර් එක අපේ ඔෆිස් එකේ. ඒ WhatsApp නම්බර් එකට WhatsApp මැසේජ් එකක් එවන්න මොන ආදාරද නම ලියන්න ඔයාගේ සහ දිස්ත්‍රික්කය ලියන්න. දිස්ත්‍රික්කය ලියලා ඔයා paper class කියලා දාන්න. දාලා මට WhatsApp මැසේජ් එකක් එවන්න. ඔහුට මම PDF එවනවා අයදුම් පත්‍රය. ඒ අයදුම් පත්‍රය print out එකක් අරගෙන හරියට පුරවලා මොනවද කරන්න ඕනි. ඔයා ආයිත් මට WhatsApp කරන්න ඕනි. එතකොට ඊළඟට මම කරන්නේ ඒ අයදුම් පත්‍ර ටික සියල්ලම සලකලා ඔයාට වෙනම හදනවා පුතේ admission card එකක් සහ විභාග අංකයක් ඔයාලට නිකුත් කරනවා. ඒ විභාග අංක සහ admission card එක ඔයාගේ අතේ තියාගන්න ඕනි. එතකොට ඔයා පළවෙනි paper එකට උත්තර ලියන්න සෙනෙත් කායතනයේ දෙන දරුවන් නොවැම්බර් 5 වෙනිදා අඟහරුවාදා උදේ 8 වෙද්දි paper එක පටන් ගන්නවා. 8 වෙද්දි paper එක පටන් ගන්නවා නම් විභාග ශාලාවට ඔබ ආ යුතුයි උදේ 7:00 වෙද්දි. ඒ එනකොට ශාලා නම් කරලා තියෙනවා. ඒ ශාලාව B ශාලාව C ශාලාව D ශාලාව කියලා නම් කරලා තියෙනවා. එන crowd එක අපිට පොඩ්ඩක් control කරගන්න ඕන නිසා පුතේ ඔයා හැකි තරම් උදේ පාන්දරම එන්න. ඇවිල්ලා admission වල වැඩ කටයුතු ටික ඒවා සම්පූර්ණ කරගෙන ඔයා ශාලාව හොයාගෙන ශාලාව ඇතුළට ගිහිල්ලා ඔයාගේ විභාග අංකයට හිමි desk එකක් තියේ. ඒක හොයාගෙන ඉඳගන්න. මතක තියාගන්න මේක රජයේ විභාගයට අනුකූලවම සිද්ධ කරන නිසා ශාලාධිපති කෙනෙක් පත් කරලා තියෙනවා. සමස්ත ශාලා ඔක්කොම බලන්න. ඒ වගේම AA ශාලාවට වෙනම පරීක්ෂකවරු පත් කරලා තියෙනවා. සහ ඔයාලට ජංගම දුරකථන ඇතුළට ගෙනියන්න තහනම්. ඒ වගේම පිටතින් බාහිරින් ගෙන කිසිදු කඩදාසියක් පොතක් පතක් ලියකියවිල්ලක් කිසිම දෙයක් ගෙනියන්න තහනම්. ඒ විදිහට හුරු කරන්නේ. ඉතින් මේ මෙච්චර දේවල් හුරු කරන්න පුතේ මෙච්චර දේවල් වියදම් කරලා මේ ශාලාදී ශාලාව බලන පරීක්ෂකවරුන්ට ඊට පස්සේ පේපර් මාකින් කරන අයට ගාස්තු ගෙවලා එච්චර දේවල් කරන්නේ අනිවාර්යෙන්ම නියත ඒ සාමාර්ථයක් ඔයාට විද්‍යාවට අරන් දෙන්න පුළුවන් බව දන්න නිසා. එතකොට ඔයා යක්කල සෙනෙත් කායතනෙට එන අය අඟහරුවාද උදේ 7:00 වෙද්දිත් ගම්පහ මොන්ටානා ආයතනෙට එන අය නොවැම්බර් 7 බ්‍රහස්පතින්දා උදේ 7:00 වෙද්දිත් එන්න ඔන්ලයින් අය තමන්ගේ ගෙවල් වලම තමන්ට සුදුසු ස්ථානයක පහසු ස්ථානයක සූදානම් වෙලා ඉන්න. එතකොට මොකද්ද වෙන්නේ? ශාලාවට ගියා, ඩෙස්ක් එකේ ඉඳගත්තා, ලියන කඩදාසි ටික ඔක්කොම සපේනවා. කටුවැඩ කොළ ටිකක් සපේනවා. කොටු කොළත් සපේනවා. අමුණන නූල් කෑල්ලත් සපේනවා. සියලුම දේවල් සපේනවා. පැහැදිලිද? ඒක නිසා වාටේ ෆීලින් එක ඒ විදිහටම දෙනවා. පේපර් ලියන්නේ කොටස් දෙකකට. ඒ තමයි දෙවෙනි කොටස මුලින් ලියන්න දෙනවා. පැය 3ක් ඔයාලා ලියනවා දෙවෙනි කොටස. ඊට පස්සේ විනාඩි 20ක විවේක කාලයකින් පස්සේ පළවෙනි කොටස ලියන්න දෙනවා. පැයක කාලයක්. දැන් ඔතනින් පස්සේ මොකද වෙන්නේ? පේපර් මාකින් වලට ඔයාගේ උත්තර පත්‍ර සියල්ලම පැක් කරලා පේපර් මාකින් පැනල් එකක් ඉන්නවා. 8 දෙනෙක්ගෙන් සහ 10 දෙනෙක්ගෙන් සමන්විත පේපර් මාකින් පැනල් එකක් ඉන්නවා. පේපර් මාකින් පැනල් එකට යවනවා ඔයාගේ උත්තර පත්‍ර පරීක්ෂාවට. කවද්ද උත්තර පත්‍ර පරීක්ෂා කරලා අපිට ලකුණු දෙන්නේ? මාස 3ක් මාස 5ක් අපෝ නැහැ. සතියක් ඇතුළත උත්තර ලැබෙනවා. මොකද ඊළඟ සතියේ දෙවෙනි එක්සෑම් එක තියන්න කලින් ඔයාට පළවෙනි පේපර් එකේ උත්තර බලලා ඔයාගේ ග්‍රේඩ් එක හොයලා ග්‍රේඩ් එක බලලා උත්තරත් ඒ කියන්නේ මේ පිළිතුරුත් පරීක්ෂා කරලා ග්‍රේඩ් එක දාලා ඊට පස්සේ රෑන්කින් ලිස්ට් එකක් හදනවා පුතේ. මොකක්ද මේ රෑන්කින් ලිස්ට් එක කොහොමද හැදෙන්නේ? රෑන්කින් හැදෙන්නේ මේ විදිහට. ඔයාලට පුළුවන් තරඟකාරී රෑන්කින් ලිස්ට් එකට එන්න. සෙනෙත් කායතනයේ යක්කල ඒ දරුවන්ට විතරක් රෑන්ක් එක 1 2 3 ඒ කියන්නේ ස්ථානය වෙනියා අපිට බලන්න පුළුවන්. සෙනෙත් කායතනයේ පළවෙනි ස්ථානය ගත්තේ කවුද?
සමහර විට යක්කල චන්ද්‍රජෝති විද්‍යාලයේ දරුවෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අනුර මහාවිද්‍යාලයේ දරුවෙක් වෙන්න පුළුවන් අඹගස් පිටියේ දරුවෙක් වෙන්න පුළුවන් ඒ දරුවන්ගේ රෑන්කින් ලිස්ට් එකක් හැදලා වගේම top 10 තෝරනවා හොඳම 10 දෙනා තෝරනවා එතකොට එතනින් එහාටත් රෑන්කින් හැදෙනවා රෑන්ක් එක 100 රෑන්ක් එක 150 කවුද කියලාත් හැදේවි හරි ඒ විතරක් නෙවෙයි ගම්පහ මොන්ටානා ආයතනෙත් ওই විදිහටම රෑන්කින් ලිස්ට් එකක් හැදෙනවා සමහර විට පළවෙනි ස්ථානය රත්නාවලී බාලිකා විද්‍යාලයේ ගෑනු ළමෙක් වෙන්න පුළුවන් කෙල්ලෙක් වෙන්න පුළුවන් දෙවෙනි ස්ථානයේ බණ්ඩාරනායක විද්‍යාලයේ කොල්ලෙක් වෙන්න පුළුවන් තුන්වෙනි ස්ථානය යශෝදරා දේවි බාලිකා විද්‍යාලයේ කෙල්ලෙක් වෙන්න පුළුවන් ওই විදිහට රෑන්කින් ලිස්ට් එකක් වෙනම හැදෙනවා සහ top 10 වෙනම තේරෙනවා top 10 තේරෙනවා ඒ විතරක් නෙවෙයි අපි ත්‍රිකුණාමලය මොනරාගල හම්බන්තොට අනුරාධපුරයේ පොළොන්නරුව මේවා දුෂ්කර නෑ දැන් බස්නාහිර පළාත තුල අධ්‍යාපන ක්‍රමය අධ්‍යාපන රටාව සහ මෙහි තියෙන තරගකාරීත්වයටම ඔයාට එක්සෑම් වලට මුහුණ දෙන්නට පුළුවන් ඔන්ලයින් ක්ලාස් එක තුලත් මේකෙත් රෑන්ක් එකක් හැදෙනවා පළවෙනි ස්ථානයේ සමහර විට මහනුවර කිංග්ස්වුඩ් එකේ ළමයෙක් වෙන්න පුළුවන් දරුවෙක් වෙන්න පුළුවන් දෙවෙනි ස්ථානය බුත්තල දුටුගැමුණු දරුවෙක් වෙන්න පුළුවන් තුන්වෙනි ස්ථානය දෙබරවැව සෙන්ට්‍රල් දරුවෙක් වෙන්න පුළුවන් ඒ විදිහට වෙනම රෑන්කින් ලිස්ට් එකක් සහ top 10 වෙනම තේරෙනවා එතකොට මේක අපේ ජීවිත විද්‍යාව එහෙම නැත්නම් ලයිෆ් සයන්ස් වලට ආවේනික වෙච්ච ක්‍රමයක් මේ ක්‍රමේ කිසිම තැනක අනුගමනය කරගන්න පුළුවන් ක්‍රමයක් නම් නෙවෙයි ඒ විතරක් නෙවෙයි අවසානයේදී මේ ඔක්කොම ටික එකතු කරලා පුතේ ඓලන්ඩ් රෑන්ක් එකක් වෙනම හැදෙනවා ඒ මේ ඔක්කොම ටික කරෙන්නේ පළවෙනි ටෙස්ට් එකට විතරයි මේ පළවෙනි ටෙස්ට් එකට විතරයි ඒතර ඓලන්ඩ් රෑන්ක් එකක් හැදුනම සමහර විට සෙනෙත් කායතනේ පළවෙනි ස්ථානයේ ගත දරුවා සමහර විට ඓලන්ඩ් රෑන්ක් එකේදී තුන්වෙනි ස්ථානයේ වෙන්න පුළුවන් ඒතර තරගයක් ඇති කරනවා ලංකාව පුරාවටම ඔතනින් ওই වැඩේ ඉවරයිද නෑ මෙන්න මේ වැඩේට ඔයාලා ගත කරන්නේ පැය 4ක කාලයක් විතරයි පේපර් එක ලියන්න හැබැයි පේපර් මාකින් වලට අපිට පැය ගාණක් ගත වෙනවා දවස් ගාණක් ගත වෙනවා රෑන්කින් ලිස්ට් හදන්න අපිට පැය ගාණක් ගත වෙවි ඒ විතරක් නෙවෙයි ඔයා මේ ලියපු පේපර් එක වාට සාකච්ඡා වෙන්නේ නැද්ද කියලා ඔයාලා හයි සාකච්ඡා වෙනවා ඒ කවද්ද පුතේ සෙනෙත් කායතනයේ මොන්ටානා ආයතනයේ සහ ඔන්ලයින් සියලුම දරුවන් එකට එකතු කරලා මේ පේපර් එක සාකච්ඡා කරන්නේ ඔන්ලයින් ක්‍රමයට පැය කීයක් සාකච්ඡා කරනවද පැය 6ක කාලයක් සාකච්ඡා වෙනවා ඒකට අදාළ දිනේ මම ඔයාලාට ඉදිරියේදී දැනුවත් කරනවා ඒ සතිය ඇතුළතම පේපර් එක පැය 6ක කාලයක් තිස්සේ සාකච්ඡා කරලා ඔයාට දෙවෙනි පේපර් එකට කලින් අඩුපාඩු මොනවාද තව හැදෙන්න ඕනි මොනවාද අඩුම ලකුණු ගත්ත දරුවන්ට මම සුවිශේෂී විදිහට මම කෝල් කරනවා ඔයාලාට උපදෙස් දෙනවා ඔන්ලයින් ක්ලාස් එකේ හම්බන්තොට දරුවටත් මම කෝල් කරලා යත් එක්ක එයාගේ අඩුපාඩු එයාට කරන්න ඕනි දේවල් එයා දැන් වෙනත් විකල්ප කොහොමද ලකුණු මට්ටම අප් කරගන්නේ ඒවට අමාරු පාඩම් මොන හරි තියෙනවා නම් මම එයාට බලලා මම කලින් තියරි ක්ලාස් වල රෙකෝඩින් දෙනවා එහෙම නැත්නම් අපේ එක පොකරට වැඩසටහනේ රෙකෝඩින් දෙනවා පුතේ මේ හැමදේම උදව් කරන්නේ වාට එකක් ගන්න ඉවර නෑ මෙතනින් පස්සේ ඔයාට පේපර් එක සාකච්ඡා කරයින් පස්සේ මොකද්ද වෙන්නේ හැම දරුවෙකුගෙම ගෙදරට පර්සනලි දෙමව්පියන්ට කෝල් එකක් යනවා ඒ කියන්නේ වැඩිම ලකුණු ගත්තත් අඩුම ලකුණු ගත්තත් දෙමව්පියන්ට දුරකතන ඇමතුමක් ලබා දෙනවා අපේ ආයතනය තුලින් ඒ ඇයි දෙමව්පියන්ගෙනුත් අපිට උදව්වක් අවශ්‍යයි දරුවන්ට හෙල්ප් කරන්න තව මාස 3යි තව මාස 2යි තව මාසෙයි සමහර වෙලාවට දරුවන් ලොකු මානසික පීඩනවල ගෙදර ඉන්නේ තාත්තා බීලා එනවා පාඩම් කරන්න බෑ සර් මම දෙමව්පියන්ට කතා කරලා ඉල්ලීමක් කරන්නේ ඒ දේවල් වලට උදව් කරන්න කියලා එතකොට ඊට පස්සේ අපි මොකද්ද වෙන්නේ ඔය විදිහට රෑන්කින් ලිස්ට් එකක් හැදිලා දෙවෙනි සතියේ එක්සෑම් එකත් ඔය විදිහටම ප්ලෑන් කරනවා තුන්වෙනි සතියේ එක්සෑම් එකත් මේ විදිහටම ප්ලෑන් කරනවා හොඳම කතාව තමයි මෙච්චරද අපිට තියෙන්නේ දැන් එතකොට පේපර් එක ලියන්න ඔයාට පැය 4යි පේපර් එක සාකච්ඡාවට පැය 6යි පේපර් එක වෙනුවෙන් එක සතියකට ඔයා පැය 10ක කාලයක් විද්‍යාවත් එක්ක ගත කරනවා මතක තියාගන්න වැඩිම පැය ගාණක් විද්‍යාවට විතරයි පුතේ ඔයාලා මේ වෙනකොට ලංකාවේ වැඩිම පැය ගාණක් වැඩ කරන්නේ විද්‍යාවට විතරක් බවට පත් කරනවා සහ වැඩිම පැය ගාණක් විද්‍යාව ඉගෙන ගන්න එකම පන්තිය බවට පත් කරනවා ඒ විතරක් නෙවෙයි ඔයාට මේත් එක්කම තව නොමිලේ හම්බ වෙන දේවලුත් තියෙනවා ඒ තමයි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් වාටේ සාකච්ඡාව කොහොමද ගියේ කොහොමද ඒ සාකච්ඡාව වෙන්නේ කියලා බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මම ලින්ක්ස්
ඒ ලින්ක්ස් වලින් ක්ලික් කරලා බලන්න පුළුවන් අපේ පන්ති කාමරය තුල කොහොමද අපි පාස් පේපර් සාකච්ඡා කරේ කියලා. ඒ විතරක් නෙවෙයි ඔයාට බදාදාරය 10 සිට 11 දක්වා පැයක කාලයක් 10 වසරේ පාඩම් නොමිලේ සාකච්ඡා කරන සිද්ධාන්ත නොමිලේ සාකච්ඡා කරන මේ පන්තියටත් සම්බන්ධ වෙන්න පුළුවන් ඔන්ලයින් ඔස්සේ ඒකත් 100ට 100ක් නොමිලේ පැවැත්වෙන පන්තියක්. ඒකට අදාළත් ඔයාට වීඩියෝ එකක් බලන්න පුළුවන්. ඒකට අදාළ ලින්ක් එකක් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න පුතේ ඒ පන්තිය කොහමද වැඩ කටයුතු වෙන්නේ කියලා. ඒ විතරක්මත් නෙවෙයි. මේ වෙනකොට 11 වසරේ සෙනෙත් කායතනයේ සිද්ධාන්ත පන්තිය අඟහරුවාදා හවස දෙකේ ඉඳලා පහ දක්වාත් ගම්පහ මොන්ටාන ආයතනයේ සිද්ධාන්ත පන්තිය සිකුරාදා හවස 3 ඉඳලා 6 දක්වාත් සහ ලංකාවටම ඔන්ලයින් 11 ශ්‍රේණියේ සිද්ධාන්ත පන්තිය සිකුරාදා රෑ 8 ඉඳලා 10යි 30 දක්වාත් පැවැත්වෙනවා. ඉතින් අන්තිම පාඩම් ටික තීරණාත්මක පාඩම් චුම්බක පාඩම තාපේ පාඩම ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩම සිලබස් එකෙන් ඉවත් කරා කිව්වට අපි පුතේ ඉවත් කරපු දේවලුත් අපි දැනගෙන විභාගයට යම් මොකද ඒවා විභාගයට දානවා කියන එක අමතක කරගන්න එපා. ඔය ඉවත් කරා කිව්වට ඔය දානවා. ජෛව ගෝලයේ පාඩම ඊට පස්සේ විද්‍යුත් රසායනයේ වැද්දගත්ම පාඩම. මේ පාඩම් ටික ඔයාට සිද්ධාන්ත පන්තියටත් සම්බන්ධ වෙලා ඉගෙන ගන්න පුළුවන්. එතන පැය 3ක කාලයක් ඉගෙනෙනවා. ඊට පස්සේ මෙතන පැයක කාලයක් ඉගෙනෙනවා. ඊළඟ වැඩසටහන තමයි 11 වසරේ පාඩම් 15ටම අදාළ සම්පූර්ණ විෂය නිර්දේශයම වර්ගීකරණය කරන ලද MCQ 500ක වැඩසටහනක් තියෙනවා. මේ වෙනකොට ඔයාලට පොත සූදානම් කරලා තියෙන්නේ. මේ ෆිසිකල් ක්ලාස් වල සහ ඔන්ලයින් ක්ලාස් එකට සිද්ධාන්ත වලට මේ වෙනකොට සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ට එම මුද්‍රිත පොත ඔයාට ගෙදරටම ලබා ගන්න පුළුවන් සහ ෆිසිකල් ක්ලාස් වල ඉන්න දරුවන්ට AA ආයතන වලින් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා රුපියලක්වත් ගෙවීමකින් තොරව. හැබැයි මේ MCQ 500ක 11 ශ්‍රේණියේ පාඩමෙන් පාඩමට වර්ගීකරණය කරන ලද මේ MCQ 500ක් ඇතුළත් මේ පොත අනිකුත් සියලුම දරුවන්ට මිලදී ගන්න පුළුවන් තැපල් ගාස්තුව සහ මුද්‍රිත ගාස්තුව පමණක් ගෙවලා රුපියල් 800ක මුදලක් ඔයාට බැංකු ගත කරලා. එතකොට මේ MCQ 500ම සාකච්ඡා කරන පන්තිය වාට 100ට 100ක් නොමිලේ ලබා දෙන පන්තියක් බවට පත් වෙනවා. ඒ විතරක්මත් නෙවෙයි. ගාස්තු අය කරන නමුත් කාට හරි දරුවෙකුට 10 ශ්‍රේණියේ පාඩම් මේ වෙනකොට අල වෙලා නම් තියෙන්නේ. 10 ශ්‍රේණියේ පාඩම් 20ම අල වෙලා නම් මෙන්න අපේ වැඩසටහන මාස 3කින් 10 ශ්‍රේණියේ පාඩම් 20ම කවර් කරන එක පොකුරට වැඩසටහන අපේම නිර්මාණයක් මේ වෙනකොට අපි ආරම්භ කරලා තියෙන්නේ. ආරම්භ කරපු සති දෙකේ තුනේ ඔයාට රෙකෝඩින්ග්ස් ටික බලන්න දෙන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ 10 ශ්‍රේණියේ පාඩම් 20ම සම්පූර්ණ කරගන්න රුපියල් 3000ක ගාස්තුවක් ඔයා ගෙවලා අර WhatsApp නම්බර් එකටම ඔයාට WhatsApp කරන්න තියෙන ස්ලිප් එක. එතකොට ඔයාට සෑම ඉරිදාවකම උදේ 9 සිට 1 දක්වා එක පොකුරට වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. පුතේ ගාස්තු ගෙවිය යුත්තේ මොන නම්බර්ස් වලටද? ඔයා මට WhatsApp message එකක් දාලා account details ඉල්ලන්න. ඒ account details ලබා දෙනවා. හරි. දැන් අපි යන්කො ප්‍රධාන මාතෘකාවට. ඒ තමයි paper පන්තියේ එහෙම නැත්නම් අනුමාන ප්‍රශ්න පත්‍ර 10ක් සාකච්ඡා කරන මේ පන්තියේ ගාස්තු ගෙවීම සිද්ධ වෙන්නේ කොහොමද? පුතේ මේ වෙනකොට physical class වල සහ ඔන්ලයින් ක්ලාස් එකේ තියරි පන්ති වලට සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ට විශේෂ සුවිශේෂී ගාස්තු ක්‍රමයක් සහ පේපර් ක්ලාස් එකේ විතරක් සම්බන්ධ වෙන දරුවන්ට වෙනත් ගාස්තු ක්‍රමයක් තියෙනවා. දැන් පේපර් ක්ලාස් එකේ විතරක් සම්බන්ධ වෙනවා නම් පුතේ එක මාසයකට පේපර් ක්ලාස් එක සඳහා රුපියල් 1500ක මුදලක් අය වෙනවා. ඒ කියන්නේ පේපර් මාකින් පැනල් එකට පඩි ගෙවන්න ඕනි. ඒත් එක්කම ලියන කඩදාසි වලට අපි ගෙවන්න ඕනි. ඊට පස්සේ යමුනට නූල් කෑල්ලට පවා ගෙවන්න ඕනි. ආයතන ගාස්තු ගෙවන්න ඕනි. ඊට පස්සේ පේපර් මුද්‍රණය කරන්න ගෙවන්න ඕනි. ඊට පස්සේ ආයතන වල පරීක්ෂකවරුන්ට ගෙවන්න ඕනි. මේ සෑම දෙයකටම ඔයාට රුපියල් 1500ක මුදලක් මං හිතනවා මාස 3යි තව තියෙන්නේ පේපර් ක්ලාස් එක අවසන් වෙන්න. ඒ කියන්නේ මාස 3යි ඔයාට තව තියෙන්නේ ඉගෙන ගන්න. මාස 3 තුල ඔයා රුපියල් 1500 ගානේ ගෙවුවා කියලා පාඩුවක් නැහැ. මොකද අනිවාර්යයේ ඒ සාමාර්ථයක් දැක දැක මේ ඉන්න නිසා. මේක විශ්වාසයෙන් වගකීමෙන් කියන්නේ. එතකොට 1500ක මුදලක් අය වෙනවා. එතකොට පුතේ තියරි ක්ලාස් වලටත් එන ළමයින්ට යක්කල සෙනෙත් කායතනයේ තියරි ක්ලාස් එකට එන දරුවන්ට තියරි පේපර් දෙකටම සම්බන්ධ වෙනවා නම් රුපියල් 1800ක මුදලක් තව රුපියල් 300ක් වැය වෙන්නේ වැඩිපුර. ඒ වගේම ගම්පහ මොන්ටාන ආයතනයේ සහ ලංකාවටම ඔන්ලයින් සම්බන්ධ වෙන දරුවන්ට
තියරි සහ පේපර් දෙකම සම්බන්ධ වෙන්න පුළුවන් පුතේ රුපියල් 2000ක මුදලකට. මුදල මේවා ඔයා මං අර WhatsApp නම්බර් එකටම 070013090 මේ WhatsApp නම්බර් එකටම WhatsApp message එකක් දාලා ගිණුම් අංක අරගෙන ඒවා බැංකුගත කරලා ඔයා ස්ලිප් එකේ වීමෙන් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. මතක තියාගන්න පේපර් ක්ලාස් එකට පළවෙනි සතියේ ෆිසිකල් ක්ලාස් වල දරුවන්ට සහ ඔන්ලයින් මේ වෙනකොට තියරි ඉන්න දරුවන්ට පළවෙනි සතියේ පේපර් එක නොමිලේ ලියන්න පුළුවන්. හැබැයි පේපර් ක්ලාස් එකට විතරක් ජොයින් වෙන දරුවන්ට පළවෙනි දවස නොමිලේ ලියන්න බැහැ පුතේ. මොකද හේතුව මේ ඔන්ලයින් ලියන දරුවන්ට ලියන්නට අවශ්‍ය කඩදාසි, කොටුකොළ, නූල් කෑල්ල පවා ඔයාට ගෙදරට තැපැල් කරනවා. ඉතින් ඒක තැපැල් කරන්න නම් ඔයා රෙජිස්ටර් වෙනකොටම ඔයාට සිද්ධ වෙනවා පේපර් ක්ලාස් එකට විතරක් ජොයින් වෙන දරුවන්ට ඔන්ලයින් ඔන්ලයින් පේපර් ක්ලාස් එකට විතරක් ජොයින් වෙන දරුවන්ට ඔයාට සිද්ධ වෙනවා පුතේ අදාළ ෆී එක මුලින් ගෙවලා ලියාපදිංචි වෙන්න. ඒ සඳහා අවශ්‍ය ගිණුම් අංක WhatsApp message එකක් දාලා ඉල්ල ගන්න. හරි. ඒ විතරක් නෙවෙයි. දැන් අපි මෙච්චර වැඩසටහන් ගොඩක් කරලා ඔයාට ඒ සාමර්ථ්‍ය කරන් දුන්නා කියන්නකෝ. එතකොට මේ මාස තුනේම ඔයා මගෙන් ඉගෙන ගත්ත පැය 25ක් සතියකට ඉගෙන ගන්නවා පුතේ. පැය 25ක් කියන්නේ දවසකටත් වඩා වැඩි. විද්‍යාව විතරක් ඉගෙන ගන්නවා. මගෙන් ඉගෙන ගත්ත ඔයාට 2024 අවුරුද්දේ ඔයා ඒකේ ට්‍රිප් එකට සහභාගී වෙච්ච සාමාජිකයෙක් නම් ඔයා දන්නවා ඒකක් ගත්තේ අපි කොහොමද අපි ට්‍රිප් එකට ලබා දුන්න පොරොන්දුව සහ ට්‍රිප් එක එක්කගෙන ගියේ කොහෙද කොහොමද මොනවාද තිබුණ ෆන්ක්ෂන්ස් වාටත් 2025 ඒකේ ට්‍රිප් එකට සම්බන්ධ වෙන්න පුළුවන් සාමාජිකයෙක් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඒකකුත් අරගෙන දීලා ඒකක් අරගෙන දුන්න ඔයාට සම්පූර්ණ වියදම මා විසින් දරලා ගුරුවරයා විසින් දරලා ලංකාවේ තියෙන සුපිරිම බස් එකක සුපිරිම ප්ලේස් වල ඔයාට දවසටම අදාළ සියලුම කෑම බීම සියලුම දේවල් වලට වියදම් කරලා ඔයාගේ මනස නිදහස් කරන ඒකේ චාරිකාවට 2025 සම්බන්ධ වෙන්න පුළුවන් 2024 ඒ සාමාර්ථයක් අරගෙන. එහෙනම් මේ තියෙන්නේ අපේ 2023 ඒකේ ට්‍රිප් එකේ ලස්සන තැන්වල ගත්ත ලස්සන ෆොටෝස් සහ වීඩියෝස් ඔයාට මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන් පහල තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකෙන් අපේ 2023 ඒකේ චාරිකාවේ ලස්සන අවස්ථා. එහෙනම් අපි ටට්ටක් ගාලා මේ වැඩේට සෙට් වෙමු. WhatsApp message එකක් දාන්න සහ AA ආයතන වලට ඇවිල්ලා ලියාපදිංචි වෙන්න අපේ 2024 අනිවාර්ය ඒ සාමාර්ථයක ප්‍රශ්න පත්‍ර එන්න යන්න පිටක චාරිකාව එන්න යන්න පිටක චාරිකාව කන්න බරට තඹ පන්නේ බීති එන්න යන්න අපිට